ආයුබෝවන් කොහොමද ඔයාලට අපේ මහුම් පන්තියේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කියුලට් එකක් ඉතාමත් සුළු කාලයක් ඇතුළත මසා නිම කරගන්න ආකාරය ඉතින් මේ වීඩියෝ එක බලන කලින් ඔයාලට කියන්න ඕනේ කලිසම මහද්දී නිමි නිවැරදිව ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මම එලිපන් පෑන්ට් එක ගැන අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් තියෙනවා. නිවැරදි මිමි ගන්න හැටි එකේ පෙන්නනවා. කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඒ වීඩියෝ එක නොබලපු පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒක බලන්න වීඩියෝ එක බලන්න කලින්. ඒ වගේම තමයි මම ඔයාලට කියුලට් එකක් කියලා දෙන්න හිතුවේ. අද වෙනකොට හරිම ජනප්‍රිය විලාසිතාවක් තරුණ දියණියන් අතර මෙන්ම බොහෝ දෙනෙක් අතර ගැළපෙන රෙදි වර්ගයක් තෝරගෙන මහගත්තොත් හරිම ලස්සනයි. එලියට වගේම ටිකක් කොටට මහගත්තාම ගෙදරට උනත් ඇඳගෙන ඉන්න පුළුවන් පහසු ඇඳුමක්. දැන් ඔයාලට පේනවා ඇති මම කලිසමේ මෝස්තර ටිකක් දාලා තිනවා. ඒ වගේම මේක කලිසමක් විදියට මැහුවට අපි මේක ඇඳගෙන ඇවිදිද්දි තමයි පේන්නේ මේක කලිසමක් කියලා. ඒ හින්දා තමයි අපි මේකට කියුලට් සායක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම මේ ඔයාලට කියලා දෙන ඉතාමත් සරල ක්‍රමයක්. ඇත්තටම මේ ඇඳුම සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ඉහළ මිලකට විකුණනවා. ඒ වගේම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ස්වයන් රැකියාවක් විදිහට කවුරු හරි කෙනෙක් කැමති නම් මේ කියුලට් සාය මහලා විකුණන්න පහළ කමෙන්ට් බොක්ස් එකේ මැසේජ් එකක් දාන්න. මම මේක සයිස් කරන විදිහ ස්ටෑන්ඩඩ් සයිසස් එක්කම ඔයාලට තවත් ක්‍රමයකට කියලා දෙන්නම්. හරි, අපි මුලටම බලමු මේ සඳහා සුදුසු රෙදි මොනවද කියලා. සාමාන්‍යයෙන් කඩා හැලන රෙදි වඩාත් සුදුසුයි. ලිනන්, printed හරි plain හරි එහෙමත් නැත්නම් cotton, viscose වගේ රෙදි නම් ගොඩක් හොඳයි. නමුත් ඔයාලට කැමති රෙද්දකින් මේක නිර්මාණය කරගන්න පුළුවන් චීත උනත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් විස්කෝස් වගේ ටිකක් කඩා හැන රෙද්දක් ගන්නව නම් සෝදලා අයන් කරලා මහන්න ගන්න. මොකද සමහරක් වෙලාට රෙද්දේ කොට වෙන්න පුළුවන්. අවශ්‍ය රෙදි ප්‍රමාණය ගැන කතා කරද්දී බෑන්ඩ් එකට අඟල් දෙකක් හෝ අඟල් දෙකහමාරක් තියලා සායේ උසත් වාටිය සඳහා අඟල් එකහමාරකුත් තියලා ඒ වගේ දෙගුණයක උස ප්‍රමාණයක් අපි ගන්න ඕන. රෙද්ද පළල ගැන කතා කරද්දී ඉනවට මිම්ම හතරට බෙදලා ඔයාලා මේ සාය අඳින ඉනවට මිම්මේ හතරට බෙදලා අඟල් පහක් එකතු කරලා තවත් අඟල් හතරක් එකතු කරලා ඒක දෙකෙන් වැඩි කරලා ඒ ප්‍රමාණය පළල විදිහට ගන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් කුඩා සිරුරක් ඇති කෙනෙක්ට 36 පළලිනු, මධ්‍යස්ථ සිරුරක් ඇති කෙනෙක්ට 45 පළලිනු, උසින් මහතින් වැඩි කෙනෙක්ට 60 පළලිනු රෙදි ප්‍රමාණය ගන්න පුළුවන්. මම අර ඉහත කිව්ව ආකාරය වගේ දෙගුණයක රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කලිසමේ ඉනට දාන්න අඟල් එකක් හෝ එකහමාරක ඉලාස්ටික් එකක් ගන්න ඕන. ඉලාස්ටික් එකේ දිග විදිහට කලිසමේ ඉන ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කර ගන්න පුළුවන්. අපිට කලිසම ටිකක් බුරුල්ලට අඳිනව නම් එහෙමත් නැත්නම් කලිසම ටිකක් තදට වගේ ඉලාස්ටික් එක දාන්න ඕන නම් ඉන මිම්මට වඩා අඟලක් හෝ අඟල් දෙකක් අඩුවේ ඉලාස්ටික් එක දිග විදිහට අපි කපා ගන්න ඕන. ඉතින් අවශ්‍ය මිමි ගැන කතා කරද්දී ඉන මිම්ම එකේ සාය අඳින තැන මිම්ම කරු මිම්මත් නිවැරදිව මැන ගන්න ඕන. ඒ වගේම සාය උසත් මැන ගන්න ඕන. නැවත වරක් මම ඔයාලට කියනවා කරු මිම්ම නිවැරදිව මැන ගන්න ඕන. මිමි සැකසීම ගැන කතා කරද්දී ඉන මිම්ම හතරෙන් බෙදලා අඟල් පහක් හෝ අඟල් හයක් එකතු කර ගන්න ඕන. කරු මිම්ම දෙකෙන් බෙදලා අඟල් දෙකක් හෝ අඟල් දෙකහමාරක් එකතු කර ගන්න ඕනේ. අපි මුලටම බලමු රෙද්ද නවා ගන්න ආකාරය. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කඩදාසිය තවත් පැහැදිලි වෙන්න ඇඳලා. ඔයාලා හිතන්න මම මේ අරගෙන තියෙන අවශ්‍ය පළලින් අර මම කිව්ව ආකාරයට අපිට අවශ්‍ය උසමින් දෙගුණයක් කියලා. මුලටම අපි කරන්නේ රෙදි කෑල උසින් දෙකට නවා ගන්නවා. එතකොට අපිට ඇවිල්ලා තියෙන අපේ සායයට අවශ්‍ය නියම උස ප්‍රමාණය. ඊට පස්සේ නැවතත් පළලින් දෙකට නවා ගන්නවා. එතකොට අපේ පැත්තට තනි නැම්මකුත් උඩට නැමි දෙකකුත් ඉස්සරහට බල වාටි හතරකුත් ඇවිල්ලා තියෙනවා. අපි මේ තනි නැම්ම තමා දෙසට හරවගෙන තමයි සාය නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම උඩට නැමි දෙකකුත් තියෙනවා. හරි, අපි දැන් බලමු කොහොමද මේ කලිසම නිර්මාණය කරගන්නේ කියලා. මුලටම මම මේ ඉහළ නැමි දෙක දිගේ මම සකසාගත් ඉනවට මිම හතරෙන් බෙදලා අඟල් පහක් හෝ අඟල් හයක් එකතු කර මිම ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒ ලක්ෂයේ සිට
අඟල් දෙකක් තුරින් මං ලක්ෂයක් මේ විදිහට ලකුණු කර ගන්නවා ඊට පස්සේ නැවතත් ඒ ලක්ෂයේ සිට තවත් අඟල් දෙකක් දුරින් ලක්ෂයක් ලකුණු කර ගන්න ඕන ඉතින් මේ මුල් අඟල් දෙක අපි ලකුණු කරේ කරුව ඇඳ ගන්නත් ඊළඟ අඟල් දෙක අපි ලකුණු කරේ කලිසමේ හැඩය ගන්න ඉතින් ඔයාලා හොඳින් අහගෙන ඉන්න අප හැදී නම් කිහිප වරක් බලන්න මම හැමදාම කියනවා වගේ මම බොහෝ වෙලාවට ඔයාලට මේ කියලා දෙන දේවල් හේතුවත් එක්කම ඇයි මෙහෙම කරන්න කියලා කියලා දෙනවා මොකද හැමදාම කියනවා වගේ අපිට ලේසියෙන් මතක හිටින්න නව නිර්මාණ අපිට තනියම කරගන්නත් හැමදේම හේතුවත් එක්කම මතක තියාගත්තොත් තමයි අපිට ලේසියෙන් ඒ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ හරි ඊළඟට මම කරන්නේ මගේ පැත්තට තියෙන මේ නැම්ම දිගේ අපේ බෑන්ඩ් එකට තියපු ප්‍රමාණය අඟල් දෙක හෝ අඟල් දෙකමාර ලක්ෂයකින් ලකුණු කරගන්නවා ඒ ලක්ෂයේ සිට මුදුනේ ඉඳගෙන නෙමෙයි ඒ ලක්ෂයේ ඉඳගෙන අපේ කරු මිම්මට අඟල් දෙකක් හෝ දෙකමාරක් එකතු කරපු මිම්ම ලකුණු කරගන්නවා ඊට පස්සේ නැවතත් මේ අඟල් දෙකමාර ලක්ෂයේ ඉඳගෙන කලිසමේ උස වාටියට තිබ්බ ප්‍රමාණයත් ලක්ෂයකින් ලකුණු කරගන්නවා ඊට පස්සේ මේ තිරස්ව ලකුණු කරපු සකසාගත් ඉනවට මිම්ම හතරට බෙදලා අඟල් පහක් හෝ හයක් එකතු කරපු ලක්ෂය හරහා පහලට මම කඩඉරි වලින් සිරස් රේඛාවක් ඇඳ ගන්නවා කඩඉරි වලින් ඇඳ ගන්න ඕන නෑ ඔයාලා රෙද්දේ අදෙදි කෙලින්ම රේඛාවකින් ඇඳ ගන්න ඔයාලට පැහැදිලි වෙන්න තමයි මම මෙහෙම ඇඳින්නේ නැවතත් ඊළඟට තිරස්ව ලකුණු කරගත්තු අඟල් දෙක ලක්ෂය හරහා ඊළඟ තිරස් අඟල් දෙක ලක්ෂය හරහා මේ ආකාරයට මම පහලට සිරස් රේඛා කඩඉරි වලින් ඇඳ ගන්නවා ඊට පස්සේ බෑන්ඩ් එකට තිබ්බ අඟල් දෙක දෙකමාර හරහා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා ඊට පස්සේ මේ කර්මින්මේ ලක්ෂයේ ඉඳගෙනත් තිරස් රේඛාවක් ඇඳ ගන්නවා වාටිය හරහත් මේ ආකාරයට තිරස් රේඛා ඇඳ ගන්නවා ඉතින් මම තවත් පැහැදිලි වෙන්න ලියන්නම් ඊට පස්සේ අපි කරන්න ඕන සකසාගත් ඉනමින්මේ ඉඳන් අපි පහලට කඩේ වලින් ඇඳපු සිරස් රේඛාවේ සකසාගත් කර්මින් අතර දුර ප්‍රමාණයේ මැද හොයාගෙන මේ ඔයාලට පේන ආකාරයට මැද ලක්ෂය ලකුණු කරගන්නවා ඊට පස්සේ ඒ සිරස් රේඛාවත් සකසාගත් කරුමින් මැදපු තිරස් රේඛාවත් අතර හැදෙන කෝණය හරහා අඟලක් ඉහළට ලකුණු කරනවා. දැන් ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපි මේ ආකාරයට අපි මුලින් ලකුණු කරපු මැද ලක්ෂයේ සිට අර අඟල හරහා මේ ආකාරයට වක්‍රව කරුව ඇඳ ගන්න ඕනේ. මුල් අඟල් දෙක තුල විතරයි අපි කරුව ඇඳගන්නේ. ඊට පස්සේ ඒ අපි නවත්තපු කරුව ඇඳලා නවත්තපු තැන ඉඳගෙන ඊළඟ අඟල් දෙක හරහා මේ ආකාරයට වාටිය දක්වා රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් දැන් අපි කියුලට් සාය සම්පූර්ණයෙන්ම ඇඳලා ඉවරයි. අපිට පුළුවන් දැන් මේ වාටිය පොඩ්ඩක් හැඩ කරන්න. ඔයාලට මේ පේන ආකාරයට අඟලක් හෝ අඟල් භාගයක් උඩින් ලක්ෂයක් ලකුණු කරලා වාටිය මේ ආකාරයට හැඩ කරගන්න. ඊට පස්සේ අපිට තියෙන මේ කලිසම කපා ගන්න. ඔයාලට මේ පේන ආකාරයට බෑන්ඩ් එකට තිබ්බ ප්‍රමාණය අනිත් පැත්තට හරවලා අපි කපා ගන්නවා. ඉතින් ඔයාලා මේ සාය අනිවාර්යයෙන්ම මහන්න. හරිම ලස්සන පහසෙන් මහ ගන්න පුළුවන් සායක්. ඉතාමත් කෙටි කාලයක් තමයි යන්නේ. මේ කලිසම ගොඩාක් දිගට වඩා කොටට තමයි ගොඩක් ලස්සන. අපි මෙහෙම කපා ගත්තට පස්සේ ඔයාලට මේ බෑන්ඩ් එක උඩ නැම්මක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලා කපා ගන්න දිගහැරියම මේ ආකාරයට තමයි සායෙන්නේ. ඉතින් මම ඔයාලට නැවතත් පෙන්වන්නම් මේ ආකාරයට කලිසම රෙද්දි මේ විදියට කපා ගත්තාම දිගහැරියම මෙන්න මේ ආකාරයට නැම්මක් එන උඩට ඒක මේ විදියට කපා ගන්න ඕනේ. ඉතින් මම මේක මහන්නේ නැහැ එලිෆන්ට් පෑන්ට් එක මහපු විදිහටමයි මේක මහන්නේ කිසිම වෙනසක් නැහැ විශේෂයෙන්ම අපි මහදි සැලකිලිමත් වෙන්න ඕනේ කරුව නිවැරදිව මහගන්න එක තැලි නොකර ඉතින් ඒ ගැන මම එලිෆන්ට් පෑන්ට් එකේ වීඩියෝ එකකින් පැහැදිලි කරනවා ඉතින් අද කියලා දීපු පාඩමේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් කරන්න ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා අපේ මහුම් පන්තියේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා අලුත් දවසක වීඩියෝ එකකින් හමු වෙමු ගිහින් එන්නම්